අයිබෝවන් ඔයා මේක තුලා ඉන්නේ SSD YouTube channel එකෙන් ගෙන තවත් වීඩියක් එක. ඉතින් මම කලින් වීඩියෝ එකේ කතා කරා කම්පියුටර් කොහොමද හරියට drivers install කරන්න කියලා. මේකත් එක්ක ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් මගෙන් තවත් කම්පියුටර් හා සම්බන්ධ වීඩියෝස් ගොඩක් දාන්න කියලා ඉල්ලීමක් කරලා තිබුණා. තවත් ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් මගෙන් ගොඩ කාලයක් තිස්සේ අහ ප්‍රශ්නයක් තමයි කොහොමද අපේ කම්පියුටර් එක ස්පීඩ් කරන්නේ? අපි කම්පියුටර් එක අරගෙන ටික දවසයි මේක මාර විදිහට slow. කොහොමද මේක ස්පීඩ් අප් කරන්නේ? මේකට Windows ගහන්න ඕනේදයි? නැත්නම් වෙන මොකක් හරි පරිගණකයක ප්‍රශ්නයක් තියෙනවද? ඇයි අපේ කම්පියුටර් ඇත්තටම slow වෙන්නේ? මේක ප්‍රශ්න ගොඩක් ඔයගොල්ලෝ මගෙන් අහලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ කතා කරන්න හිතුව කොහොමද අපේ පරිගණකේ මෙහෙම slow වෙන්නේ සහ මේක ස්පීඩ් අප් කරන්නේ කොහොමද කියලා මම පුංචි ටිප්ස් ටිකක් ඔයගොල්ලන්ට අරගෙන හිතුවා. ඉතින් වීඩියෝ share කරනකොට දැනට දැනගන්න. මේ වගේ පල්ලෙහාට ඔබට subscribe button එක press කරොත් ඉස්සරහට මම දාන videos ආකාවටම ගින්න ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහ සමස්තයක් විතර පරිගණක වලට තියෙන ඉල්ලුම සෑහෙන විතර ශ්‍රී ලංකාව වැඩි වෙලා තියෙන්නේ. ඉතින් sayad.lk එක හරහා පවා දවසකට පරිගණක විභාග වල සෑහෙන ඉල්ලුමක් තියෙනවා. ඔයගලට පුළුවන් sayad.lk එකට යන්න. මම පළලා description එකේ links දාලා තියෙනවා. computer parts හැම දෙයක්ම වගේ ඔයාලට එකම තැනකින් මිලදී ගන්න පුළුවන්. ඉතින් sayad.lk ගැන කතා කරනවා වගේම ඉතින් මේ වගේ පරිගණක වලට ඉල්ලුම් වැඩි වෙනත් එක්කම ඇත්තටම හැමෝටම රුපියල් ලක්ෂ ගණන් දීලා බිල්ඩ් දරාගන්න අමාරුයි. සමහරක් වෙලාවට මේ වගේ බිල්ඩ් එකක් ගත්තත් පරිගණක ස්ලෝ වෙන්න පුළුවන්. නමුත් එහෙම නැති වුණත් පොඩි කම්පියුටර් එකක් යූස් කරත් සාමාන්‍යයෙන් අපි ගත්තොත් Pentium 4 Core 2 එහෙම නැත්නම් Core i3 හරි ජෙනරේෂන් අඩු processor එකක් වෙන්න පුළුවන්. මේ වගේ පරිගණකයක් සාමාන්‍යයෙන් නිතරම අපි ඇප්ලිකේෂන් කිහිපයක් පාවිච්චි කරත් මේක ස්ලෝ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේකට ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි පරිගණකේ පටන් ගන්නකොටම පරිගණකයත් එක්ක කොච්චර apps ප්‍රමාණයක්. එහෙම නැත්නම් මේකට කියන startup apps කියලා. මේ වගේ ඇප්ලිකේෂන් කිහිපයක් ඕපන් වෙනවාද කියන කාරණාව. මේකට හේතුව තමයි සමහරක් වෙලාවට ඇප්ලිකේෂන් උදාහරණයක් විදිහට Microsoft Team වගේ ඇප්ලිකේෂන් එකක් පාවිච්චි කරනවා නම් ඔයා දැකලා ඇති කම්පියුටර් එක ස්ටාර්ට් වෙද්දී Microsoft Team එක එකපාරට ඕපන් වෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම Office වගේ පැකේජ් එකක් ඉන්ස්ටෝල් කරනකොට ගොඩක් වෙලාවට Microsoft Team එකත් ඔටෝමැටිකලි ඉන්ස්ටෝල් වෙනවා. මේ Microsoft Team ගැන එකක්. අපි වෛරස් කාඩ් එකක් ගැන කතා කරත් අපි Skype වගේ එකක් ගැන කතා කරත් මේ වගේ ගොඩක් ඇප්ලිකේෂන් දෙක කම්පියුටර් එක ඔන් වෙද්දීම මේවත් ඔන් වෙනවා. ඉතින් මේ ඇප්ලිකේෂන් වලින් සමහරක් ඇත්තටම මෙහෙම ඔන් වෙන්න අවශ්‍යයි. නමුත් මේ හේතුව නිසා කම්පියුටරේ පටන් ගන්නද්දී කම්පියුටර් එක පාට ලොකු ලෝඩ් එකක් එනවා. මෙන්න මේකත් එක්ක තමයි කම්පියුටර් පටන් ගන්නද්දී ස්ටක් වෙන්න පටන් ගන්නෙ. ඉතින් මේකට තියෙන විසඳුමක් තමයි ඔයගොල්ලෝ පුළුවන් ස්ටාර්ට්අප් apps disable කරන්න. ඒ කොහොමද කියලා මම පළවෙනි description එකේ දාන්නම්. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ පුළුවන් ස්ටාර්ට්අප් apps disable කරලා යම් තාක් දුරකට ඔයාගේ පරිගණකේ performance ආය හදා ගන්න. ඒ වගේම ඔයගොල්ලන්ට පුළුවන් වැඩක් නැති application uninstall කරන්න. ඉතින් සමහරක් වෙලාවට නොදැනුවත්වම මොකක් හරි ඇප්ලිකේෂන් එකක් ඉන්ස්ටෝල් කරද්දී උදාහරණයක් විදිහට මොකක් හරි වැදගත් software එකක් ඉන්ස්ටෝල් කරද්දී ඔටෝමැටිකලි වෙබ් බ්‍රවුසර් එකක් නොදැනුවත්වම ඉන්ස්ටෝල් වෙන හැකියාව තියෙනවා. විශේෂයෙන්ම Opera Mini වගේ browsers නිතරම ඉන්ස්ටෝල් වෙනවා බලා ගන්න හම්බ වෙන එක එක software packs ඉන්ස්ටෝල් කරද්දී ඉතින් අපි නොදැනුවත්වම ටික් එක දානවා ටික් එක අයින් කරනවා. මේ වගේ දේවල් නිසා ඉන්ස්ටෝල් වෙන පටන් ගන්නවා. පුළුවන් තරම් මේ වගේ ඇප්ලිකේෂන් වැඩක් නැතිව අයින් කරන්න. මේක කරන්න තියෙන ලේසිම ක්‍රමය තමයි ඔයාලා පුළුවන් ඔයාගේ computer එකේ search එකේ control panel කියලා search කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ පුළුවන් programs and features වලින් uninstall කියන එකට යන්න. මේ uninstall කියන එක ගියට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් computer එකේ list එකලා තියෙන මේ වෙද්දි පාවිච්චි කරන හැම application එකක්ම. මේ applications වලින් ඔයා පාවිච්චි කරන විතරක් තියාගෙන පාවිච්චි නොකරන ඒවා ඔක්කොම වගේ uninstall කරලා දාන්න. ඉතින් සමහරකට office package එක ගැන කතා කරොත් office package එකේ තව කීපයක් පාවිච්චි නොකරන ඒවා තියෙන්න පුළුවන්. සමහරකට computer virus guard එකක් දෙකක් දාගෙන තියෙන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ දේවල් uninstall කරන්න. තුන්වෙනි දේ තමයි වෛරස් කාඩ් එක. ප්‍රධාන විදිහට computer එකට වෛරස් කාඩ් එකක් කියන එක අවශ්‍යයි. හැබැයි Windows වල එන Windows Defender වෛරස් කාඩ් එක built in එන Windows එකේ security එකක් තියෙනවා. මේක මම දකින විදිහට හොඳටම ප්‍රමාණවත් පරිගණකයකට. මොකද තවදුරටත් ඔයාගේ computer මම මේ කතා කරන්නේ ටිකක් specifications අඩු computers ගැන. ඒ වගේ computer එකට තවදුරටත් අමතර වෛරස් කාඩ් එකක් install කරනවා කියන මේකට සෑහෙන විදිහට performance හානි වෙනවා. ඉතින් ඒක නිසා මම පෞද්ගලිකව මගේ computers වලවත් අඩුමතරම් මම වෛරස් කාඩ් එකක් ගොඩක් කරලා use කරන්නේ නැහැ. මේ විදිහ ලෝකෙ තියෙන ප්‍රධාන වෛරස් කාඩ් කීපයකම license මං ගාව තියෙනවා. නමුත් මම ඒවා පාවිච්චිවත් කරන්නේ නැහැ. මොකද හේතුව මම දන්නවා මේකෙන් මගේ performance එකට හානියක් වෙනවා කියන එක. හතරවෙනි tip එක තමයි ඔයාගේ computer මං කලින් වීඩියෝ එකේ කතා කරපු විදිහට drivers upgrade තියාගන්න. අපි හිතුවන තරමට සමහරක්කට මේ drivers උත් අපේ computer එකේ performance වලට හානියක් වෙන්න ඉඩ තියෙනවා. සමහරක්කට graphic card එකට හරිය drivers දාලා තිබ්බේ නැත්නම් මේ drivers හරියට update කරලා තිබ්බේ නැත්නම් සමහරක්කට ඔයාගේ graphic card එකෙන් එන පුළුවන් performance එන්නේ නැතුව සමහර programs වලදී stuck වෙන්න crash වෙන්න හැකියාව තියෙනවා. වෛරස් ගාඩ් එක ගැන කතා කරා වගේ පස්වෙනි එකට කතා කරන්නේ වෛරස් ගැන. ඉතින් වෛරස් කියන එක ප්‍රධාන විදිහට මම කතා කරන මගේ එක්ස්පීරියන්ස් එකක් එක්ක. ඉතින් මගේ පරිගණකයට මම ඉන්ස්ටෝල් කරා එක දවසක් එක VPN සර්විස් එකක්. මේ VPN එකත් එක්ක කොහොම හරි මැල්වෙයාර් එකක් මගේ කම්පියුටර් එකට ඉන්ස්ටෝල් වුණා. මේ මැල්වෙයාර් එක නිසා මගේ කම්පියුටරේ මාර විදිහට ස්ලෝ වෙන්න පටන් ගත්තා. මගේ කම්පියුටර් ඕෆ්වත් කරන්න බැරි වුණා. ටාස්ක් මැනේජර් එක ඕපන් වෙන්නේ නැතුව ගියා. ඉතින් යාර මම malware අයින් කර software එකක් download කරා. මම මේ links පල්ලලා දාලා තියන්න. මේ software එක හරහා මම මේ computer එක scan කරා. ඇත්තට malware එකකින්ම slow වෙනවා කියන්න බෑ. නමුත් virus වලින් එක එක programs එක computer එක run වෙන්න මේ වගේ computer performance අනිවාර්යයෙන්ම පාවිච්චි කරනවා. ඉතින් සමහරක් viruses තියෙනවා. ඒගොල්ලෝ ඇවිල්ලා ඔය computer එක mine කරන්න පටන් ගන්නවා. මේ වගේ එක එක විදිහේ virus types තියෙනවා. ඉතින් ඒක නිසා හොඳම දේ තමයි කිහිපසරයක් මම කියන්නේ ඔයා Windows Defender එක පාවිච්චි කරන ගමන්ම හරි ඔයාට පුළුවන් මේ වගේ එක එක tool kits තියෙනවා. මේ වගේ එකක් පාවිච්චි කරා. මේක දිගටම long term තියාගන්න ඕනේ. එකපාරක් scan කළා ඔයාලට මේ අයින් කරලා දාන්න පුළුවන්. මේ වගේ දේවල් පාවිච්චි කළා ඔයාගේ computer මොන හරි viruses malwares තියෙනවා නම් මෙන්න මේ දේවල් පුළුවන් ඉක්මනට ඉවත් කරගන්න. ඒ computer එක disk clean up and defragment කියලා option එකක්. මෙන්න මේක use කරන්න පුළුවන්. මේක හරහා ඔයාලට තවදුරටත් හැකියාව තියෙනවා. ඔයාගේ storage එක නිසා computer එක යම් තාක් දුරකට slow වෙනවා වගේ බලනවා නම් මෙන්න මේ වගේ දේවල් නැති කරගන්න. අවසානම ටිප් එක තමයි මේ එකක්වත් හරියන්නේ නැත්නම් තමයි ඔයාලට සිද්ධ වෙන්නේ ඔයාගේ computer upgrade එකට යන්න. මම දන්න upgrade එකක මම හිතලත් කෙලිම RAM එකක් හරි processor එක හරි මොන හරි මාරු කරන්න කියනවා කියලා. නැහැ. මුලින්ම වැදගත්ම දේ තමයි SSD එකට යන එක. SSD එකක් කියන්නේ මොකක්ද කියලා මම කලින් වීඩියෝ එකේ කතා කරලා තියෙනවා. ඒ වගේම SSD එකේ තියෙන වැදගත්කම තමයි hard එකට සාපේක්ෂව සෑහෙන ගොඩක් SSD එකේ speed. හැබැයි මිලින් අධිකයි. මම SSD ගන්න පුළුවන් links බලලා description එකේ දාලා තියෙනවා. අර බලලා sayad.lk එකෙන් warranty එකක් එක්කම ගෙදරටම SSD ගෙන්න ගන්න. ඉතින් විශේෂ දේ තමයි මේ වගේ SSD එකක් ගත්තට පස්සේ මම කියන්නේ මේ SSD එක 1TB විතර එකක් ගන්න කියලා. අඩුතරම GB 128 256 හරි එකක් අරගෙන ඔයාට පුළුවන් ඔය computer එකේ C drive එක වෙනුවට මේක පාවිච්චි කරන්න. ඒ කියන්නේ Windows install කරන primary drive එක වෙනුවට system drive එක වෙනුවට ඔයාට පුළුවන් SSD එක පාවිච්චි කරන්න. ඒ කියන්නේ ඔයා මෙතනදී නිකමට අපි හිතමු අපි GB 128ක SSD එකක් අරගත්තා කියලා. ඔයාගේ hard එකත් එක්කම මේ SSD එකත් computer පාවිච්චි කරලා මේ දෙකම motherboard එකට connect කරනවා. මේ දෙකම connect කරගත්තට පස්සේ මේ SSD එකට ඔයාට පුළුවන් Windows ගහන්න ආයෙ ඔක්කොම reset කරලා ඔයාට Windows install කරලා තියෙන මේ C1 GB 128 SSD එක තෝරලා දීලා මේකට install කරන්න. දැන් Windows SSD එකේ තියෙන නිසා ගොඩම වේගෙන් Windows load වෙනවා. මොකද SSD එක hard එකට මම කලින් කිව්වට සෑහෙන speed. ඒ වගේම install කරන primary application එක install කරන්නේ C එකට නිසා මේ application එක ගොඩක් speed එකෙන් run වෙනවා. ඉතින් ඒක නිසා පැහැදිලිවම ඔයාලට අනිවාර්යයෙන්ම ලොකු වෙනසක් තේරෙනවා සාමාන්‍ය RAM එකකට processor එකට යනවට වඩා ඔය computer එක SSD එක පාවිච්චි කරන එක. ඉතින් ඒක නිසා එකක් සලකලා බලන්න. ඉතින් අද මම කතා කරේ මට වඩා recommend කරපුවා tips කීපයක් ගැන. ඉතින් මම හිතනවා මේක උදව් වෙයි ඔයාගේ පරිගණකේ ස්පීඩ් කරන්න කියලා. ඉතින් මේ වීඩියෝ ෂෙයා කරනවා. දැන් යනකොට දැනගන්න වගේ පල්ලෙත් රතුපාට subscribe button එක press කරලා ඉස්සරහට මම දාන වීඩියෝස් ආගාටම ගෙන ගන්න පුළුවන්. අපි ආයතන 3 ගෑම වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.